දැන්ට තියෙන රෝගීන් විශාල ලෙස වැඩි වෙමින් පවතින තත්ත්වයක්. ඒ වගේම රෝහල් වලට රෝගීන් විශාල ප්‍රමාණයෙන් ඇතුළත් වෙලා තියෙනවා. සහ ඔක්සිජන් අවශ්‍ය වෙන රෝගීන් ප්‍රමාණයත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකදී අපි අපේ විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි හැකිතාක් ඉක්මනට ප්‍රතිකාර අවශ්‍ය, ක්ෂණික ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් හඳුනාගෙන හැකිතාක් ඉක්මනින් හඳුනාගෙන ඒ සඳහා යොමු කිරීම. දෙවනුව රෝගීන්ට අවශ්‍ය උපදෙස් අවවාද ලබා දීම. මොකද බොහෝ දෙනෙක් මේ අවස්ථාවේ මොනවද කරන්න කියන එක ගැන යම් දිගිඩියාවකින් පවතින නිසා ඔවුන්ට නිවැරදි තොරතුරු ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. තුන්වෙනුව අත්‍යවශ්‍ය රෝගීන් රෝහල් වලට ප්‍රතිකාර ලබාගෙන අත්‍යවශ්‍ය රෝගීන් තෝරාගෙන යොමු කිරීම. මොකද මේ අවස්ථාවේ රෝහල් පද්ධති ධාරිතාව පිළිබඳ යම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඉතින් ওই කරුණු තුන තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. දැන් මේ වගේ අභියෝගයකට මුහුණ දෙනකොට මම හිතන්නේ සියලුම පාර්ශ්වකරුවන්, ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සංගම්, වෘත්තිකයන්, ඒ සියලු දෙනාම එකතු වෙලා ක්‍රියා කළ යුතුයි. ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි අපි මෙතන උදා වෙලා තියෙන්නේ. මෙහිදී මම ඉතා සතුටින් සඳහන් කරන්න කැමතියි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වය අරගෙන ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, ඒ වගේම ජංගම දුරකථන පහසුකම් සපයන ආයතනයේ සියල්ල එකතු වෙලා දැනට සියලුම රෝගීන්ට තොරතුරු ලබා දෙන ක්ෂණික දුරකථන ඇමතුම් අංක, ඒ සියලුම ක්ෂණික දුරකථන ඇමතුම් ක්‍රම එකට එකතු කරලා, එකට අන්තර්ග්‍රහණය කරලා එකතු කරලා ඒක ක්‍රමයක් හදලා තිනවා. මම මේ ක්‍රමය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. මෙහිදී ජනතාවට වැදගත් වෙන කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුන තමයි, පළමුව ඔබට හදිසි ප්‍රතිකාර අවශ්‍ය නම් නිවසේ ඉන්නකොට, ඒ කියන්නේ රෝහලට ඇතුළත් වෙන්න බැරි වෙලා නිවසේ ඉන්නකොට ඔබට හදිසි ප්‍රතිකාර අවශ්‍ය නම් ඔබට පුළුවන් 1990 ඒ කියන්නේ මෙතන හදිසි ඇම්බියුලන්ස්, ඒක මේ සුවචරිය ජාලය අමතන්න 1990 ක්ෂණික දුරකථන ඇමතුම් අංක එක. දෙවනුව ඔබ ඉන්නේ බස්නාහිර පළාතේ නම් සහ ඔබ කොවිඩ් පොසිටිව් හෝ ඒ සම්බන්ධ සැක කරනවා නම්, මේ කියන්නේ ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරලා තියෙනවා නම් ආසාදිතෙක්ව, ඔබට පුළුවන් කෙටි පණිවිඩයක් යවන්න අංක 1904ට. අංක 1904ට කෙටි පණිවිඩයක් යවන්න පුළුවන්. ඔබට මේ රෝගය වැළඳිලා සහ මේ රෝගය පිළිබඳ තොරතුරු දැනගන්න වෛද්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් අංක 247 ඕනෑම ප්‍රධාන ජංගම දුරකථන ජාලයකින් නමතන්න. කරුණු තුනයි. පළමුව 1990 හදිසියේ රෝහලකට ඇතුළත් වෙන්න අවශ්‍ය නම් 1990 ඔස්සේ ගිලන් රථ සේවය අමතන්න පුළුවන්. ඔබ කොවිඩ් රෝගය වැළඳිලා නම් හෝ සැක කරනවා නම් බස්නාහිර පළාතේ වාසය කරන කෙනෙක් නම් 1904ට කිටි පණිවිඩයක් යවන්න පුළුවන්. ඔබට කොවිඩ් රෝගය වැළඳිලා නම් ශ්‍රී ලංකාවේ ඕනෑතැනක වාසය කරලා කෙනෙකුට වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම් 247ට ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අමතලා ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක විස්තර කරන්නම් කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියන එක. 247 කියන්නේ ඒක ප්‍රධානව ආරම්භ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමෙන් මොබිටෙල් සමග එකතු වෙලා, දැන් අනිත් සියලුම ජංගම දුරකථන ජාලත් ඒකට එකතු වෙලා තියෙනවා. ඒ 247 අංකය ඇමතීමෙන් ඔබට පුළුවන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් එක්ක එකතු වෙලා මේ සම්බන්ධ ස්වේච්ඡාවෙන් වැඩ කරන වෛද්‍යවරයෙක් සමග සම්බන්ධ වෙන්න. සාමාන්‍යයෙන් දැන්ට පවතින තත්ත්වය අනුව විනාඩි 2-4 අතර කාලයක් ඇතුළත ඔබට වෛද්‍යවරයෙක් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. Breaking.lk